මේ වෙනකොට දිවන හරහා නිර්තිතික මෝසම සක්‍රීය තත්ත්වයේ පවතිනවා. මේ නිසා විශේෂයෙන් දිවයිනේ නිර්තිතික කොටසේ බස්නාහිර, සබරගම්මුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද දවස පුරාම වගේ අපිට විටින් විට වැසි හෝ ගිගුරුන් සතු වැසි අපේක්ෂා කරන්න පුළුවන්. බස්නාහිර, සබරගම්මුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ක් වූ තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. ඒ සමගම ගත්තොත් දිවයින හරහා සුළං ප්‍රවාහයේ වැඩිවීමක් පවතිනවා. උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සුළං වේගයේ විටක 50 60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ දෙයා දිවිනේ නිතති කොටසේ සුළං ප්‍රවාහයේ වේගයේ විටින් විට 50 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. ඒ සමග විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ සක්‍රීය නිතති මොසන් තත්ත්වයත් එක්කම දිවින වටාපිට මුහුදු ප්‍රදේශවල සුළං වේගයත් විටින් විට වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන් ගත්තොත් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ විටින් විට 50 පමණ දක්වා වැඩි වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ මුහුදු ප්‍රදේශය මේ නිසා රළු ස්වභාවයක් ගන්නවා. දීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක අපි ඉල්ලා සිටින්න කැමතියි.